මානු ශාස්සනාව වැඩමවාහිදින ගෞරවනය දේශකයණන් වහන්සේ හෝමාගම පුරාණ විහාරාධහිපති අධ්‍යාපනාමාත්‍යංශයේ පිරිවෙන් නියෝජ්්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ෝජ්‍යපාද මාදෝවිට වජිරබුද්ධි ස්වාමින් වහන්සේ ම දේශනාවේ දායකත්වයන් කුරුණෑගල උහුමීය ඒම් ටිකිරි අම්මා ප්‍රධානදු දරු පිරිස, මාලබේමිහිදුමාවත කුමාරිී වික්‍රමතුන්ග මහත්මය, වයන් ගොඩ තල්ගස් මොටේ TG. කුසුමා පිය ශවිල්ලී මහත්මිය ලිහිරියාගම හෙට්ටිරිප්පුුව, ඒම් අමිතා අබේසිහ මහත්මය, මිනිුවන් ගොඩ මාතම් මනජී කුමුදු ගමගේ මහත්මිය සමඟ බන්ඩාරගමාටලුගම පත්මා අබෙස්ස කර මහත්මිය, සැදැවතුනි ධර්මශත්‍රවනය සඳහා තිසරණ සහිත පංචසේලය සමාදැන්වීමට අපි නමස්කාරය කියමු අවස රයිස්වාමින් වහන්ස. නමුෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමුෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝතස්ස භාගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධහන් සරනං ගච්චහාමි බුද්ධන් සරණං ගචාාමින් සරනංගච්චාමි දම්මන් සරණංගච්ඡාමි සංගහන් සරනංගච්චහාමි සංගන් සරණංගච්ඡාමියන් පිබුද්ධන් සරනංගච්චහාමි දතියම්පි බුද්ධන් සරණංගච්චාමි යතියන් පිදම්මන් සරනංගච්චහා මිදුතිphi dhaang sarර gacapi සhang saරන gaචමි දුතිphi සhang sarරang gacaමපි බුද්ද saරන gaචමි Tatම්mpi බද්hang saරang gaචාම ම්ම saரanggacaම Tatphi දම saர ngaச்ச සhang saර nagaචම Thphi සhang sa ngaச்சම පනතිපතාවරමන සික පදං සමාධම පනතිපතා වේරමනී සික්කා පදන් සමාධයාමි ආධනාවේරමනී ශික්කහ පදන් සමාධයාමි අදින්නදාානා වේරමණී සික්කා පදන් සමාධයාමේ මි චහාචාරාවරමනී ශික්කා පදන් සමාධයාමි කාමේසු මිච්චාචාරාාවරමනී සික්කාපදන් සමාධයාම දාවරමනී සික්කාපදන් සමාධයාමි මුසවාදාවරමනී සික්කාපදන් සමාධයාමේ රය මජ්‍ය පමාදටානාහාවරමනී සික්කාාපදං සමාධයාමි සුරමේරය මජ්්‍ය පමාදට්ඨානා වේරමණී සික්කාපදන් සමාධයාමි සමන්තාචක්හවාලි සූ අත්‍රාගච්චංතු දේවතා සද්ධංමං මනිරාජස්ස සුනංතෝසග්ග මොක්හදං ධම්මසාවනකාලෝ අයං බදන්තා දංමසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කහලෝ අයං බදන්තා නමුතස් භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස් නමුතස් භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස් නමුතස් භගෙවෙතු අරහතු සම්මා සංබුද්ධස් ඒකං සමයං බගවාවාලිකායං වියරති වාලිකා පබ්බතේ තේනකෝපන සමයේන ආයස්මාමි ගියෝ භගවතෝ උපට්ටාකෝහෝති. අතකෝ ආයස්මාමිගියුයේ නෙබගවාතෙන් උප සංකමි උප සංකමිත්වා භගවංතං අභිවා දෙෙත්වා ඒක මන්තං අඨසි ඒක මන්තංටිතෝහෝ ආයස්මාමිගියෝ, බගවංතන් ඒ තදහෝච ඉච්චාමහං භංතේ ජන්තුගාමං පින්දාාය පාවිසිතුන්ති යස්සදාානිතුවංමීගිය කාලම්්‍යසිති අතකෝ ආයස්මාමිගියෝ පුබ්බන්න සමයං නිවාසෙත්වා. පත්ථජීවරමාදාය ජන්තුගාමං පින්දාාය පාවිසි ජන්තුගාමේ පින්දාය චරිත්වා පච්චාපත්තං පින්ඩපාත පටිකංතුයේන කිමිකාලාය නදියාතීරංතේනුප සංකමි අද්දසාකූආයස්මාමිගියෝ කිමිකාලාය නදියාතීරේ ජංගාවිහාරං අනු අඩ්ඩකං මානු අනු විචරමානු අම්බවනං පාසාධිකං රමනියන් දිස්්වානස්ස ඒ අද හෝසී. පාසාදිිකං වතිදං අම්බවනං ක්‍රමණියන් අලං වතිදං කුලපුත්තස්ස පදාන තික්කස්ස පධනාය සචේමං භගවානුජානයේ ආගච්චෙයාහං ඉබං අම්බවනං පධනායාති. ධර්මස්සනා බිලාබි. සත්පුරුස වාසනාවන්ත කාරුණික පින්වත්නිි මේ අවස්ථාවේ සූදානංවන්නේ ධර්මස්සවනය කරන්න. බණ ඇහීම කුසලයක්, බණ ඇහෙීම පින්කමක්. බණ ඇහීම මංගලකාරණයක්. බණ ඇහීම කුසලයක්.ති මේ වෙලාවේ මෙසදැහැවත් පින්වතුම්, අපේ පූජනය මහා සංගරාත්නය ලෝකවාස සියලු ශ්‍රද්ධාවන්ත පිංවතුන් මේ ධර්මස්සවනයට ඇවුන් කන්දීලා ධර්මානි සංස ලබාගෙන තවතවත් ධර්මාවවබෝධය ලබාගෙන මේ සංසාර ගමන සැපවත් කරගන්න අමා මහනිවනිින් සැනසීම ලබන්නට මේ පින් අමහේතුවේවා කිය ල අපි ප්‍රාර්ථනා කරනවා. තිං අද මේ ධර්ම දේශනාව සඳහා මා මාත්තුෘකා කළේ අංගුත්තරනිකායේ නවක නිපාතේ පළවෙනි පන්ාසකේ මේ ගිය කියන සූතත්‍රය. බුදුරජාණන් වහන්සේ වාලිකා නගරේ ආසන්න කන්දක බුදුරජාණන් වහන්සේ වැඩයිනවා. මේ වැඩ ඉන්න වකවානුවේ පංවතුන බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කළේ මේ ගිය කියන හා මුදුරු. ඉට පස්සේ තමයි ආනන්ද හාමුදුරුව ප්‍රධාන අග්‍ර උපස්ථායක තනතුරට පත් වුණේ ඊට ප්‍රථම කීප නමක්ම බුදු හාමුදුරුවන්ට ඇප උපස්ථාන කළ. මේ වාලිකා නගරයේ කන්ද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙ මේ ගිය කියන හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට බොහෝම ගෞරවෙන් බොහම ශ්‍රද්ධාවෙන් ඇ උපස්ථාන කරපු කෙනෙක් මේගේ හාමුදුරුව දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන. මේ වාලිකා නගරෙන් ටක් සමීපේතියෙන ජන්තු කියන ගාමයට පිණ්ඩපාතේ සඳහා යන්න බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන, පාතර සවුරු අරගෙන, මේගේ හාමුදුරෝ ජන්තු කියෙන ගාමයට පිණ්ඩපාතය සඳහා වැඩම කරනු. පින්ඩපාතේ අරගෙන, දානය වලදන්ඩ වෙලාව තිබෙන් නිසා මේ හාමුදුරුවෝ ටිකත් ඇවිදගෙන යනවා. ඉදිරියට ඇවිදගෙන යනකොට මේගේ හාමුදුරුවන්ට දකිින්ට ලැබෙනවා හිමිකාලා කියන ගංගාව. මෙ ලස්සන නදිය දකිනවා දෙපැත්තේ සුදු වැලිතලාව තියෙනවා ගඟගලාගෙන යනවා. බොව ලස්සන අාවට පරිසරය පක්ෂීන් පියාභාගෙන යනොම. නිහ පරිසරයක් ලස්සන අඹගස් තියන අඹඋද්‍යානයකුත් තියනවා මේගේ හාමුදුරුවන්ට හිතෙනවා මේ කමිකාලා නදී අසබට තියෙන මේ අභඋද්‍යානය බවුන් වඩන කෙනකොට ප්‍රදන් වීරිය වඩන කෙනකොට භාවනායෝගියෙකුට සුදුසුම තැන තමයි මෙතන භාවනා වඩන්න සිත දියුණු කරන්න කියලා මේගේ හාමුදුරුවන්ට අදහසක් ඇති වෙන මිලස්සන පරිසරය කිමිකාලා නදිය ගලාගෙන යනවා දෙපැත්තේ සුදු වැලිතලාව තියෙනවා. මුලස්සන රමණීය පරිසරයක් පක්ෂීන්ගේ හඬ පමණයි ඇහෙන්නේ මේගේ හාමුදුරු හිතනවා මේ සුදුසුම තැන තමයි භහාවනා කරන්න මෙතෙන්ට එන්ඩෝන කියල්. ම මේගේ හාමුදුරුව මේ අදහස ඇතිහිතේතියාගෙන නැවතවතාවක් අර වාලිකා නගරයේ කන්දේ වැඩඉන්න බුදු හාමුදුරු ළඟට මේගේ හාමුදුරු වැඩම කරනවා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේට මේ තමන් එ පිණ්ඩපාති ගිය හැටි පින්ඩපාතය අරගෙන ඇවිදගෙන යනකොට දැකපු ඒ පරිස්සරය පි බඳව බුදු හාමුදුරන්ට කියන. භාග්‍ය උතුන් වහංස අද මම හවල් ජන්තු කියන ගාමේයට ගියා පින්ඩපාතේ දිමන්ටිකක් ඇවිදගෙන යනකොට කිමිකාලා නදිය දකිින්ට ලැබුණ ලස්සන අභ ද්‍යානයක් තියරම රමණීය සුන්දර සිත්කලු පරිසරයක් නිහඩ පරිසරයක් බුදු හාමුදුරුවනේ මම එහාට යන්ඩද පිින්ඩප මේ භහාවනා කරන්න පදන් වීරිය වඩන්ඩ භාවනාකර සිද දියුණු කරන්න යන්ඩද කියලා බුදුරජාණන් වහන්සේගේ අවසර ඉල්ලවා. පිංවතුන ඒවෙලාවේ බුදුරජාණන් වහන්සේ මේග හාමුදුරුවන්ට කියන්නේ මේ ගිය ටිකක් ඉවසන්න. වෙලායි මම තනිෙන්නේ ඉන්නේ. කවුරුහරි භික්‍ෂුවක් එනකං ඉන්ඩ කලබලවෙඩ එපා කියලා. ති නැවත වතාවක් මේගේ හාමුදුරුවෝ කියන බුදුහාමුදුරෝනේ. මම යන්ඩද ඒ හිමිකාලා කියන දඟ ආසප්‍රතියන අඹ උද්‍යානයටම ලස්සන පරිසරයක් ආයෙත් බුදුහාමුදුරෝ කියන්නේ මේ ගිය ටිකක් ඉවසන්න කවරුහරි භික්‍ෂුවක් එනකං ඉන්න මම දැන් තනියෙන්නේ ඉන්නේ. ටික වෙලාවක් ඉවසන්න කියලා ආයත් වතාවක් මේගේ හාමුදුරුව බුදු හාමුදුරුව අමතලා ප්‍රකාශ කරන්නේ ඔබහන්සේ නම් බුදු බව ලබාගෙන අමුතුුවෙන් සිත දියුණු කරන්න දෙයක් නෑ ඔබහන්සේ මේ සියලු ධරමය අවබෝධ කරගෙන මම නිකම්ම නිකං කෙනෙක් යන්ඩද කියලා ඉති මේගේ හාමුදුරුවමේ අවස්ථා තුනත්ම ඉල්ලීම කළ ති බුදුරජාණන් වහන්සේ ඒකට ඉඩ දෙෙනව මේ ගිය හාමුදුරු බෝම සතුටෙන් පාත්තර සිවුරු අරගෙන මේ අ කිමිකාලා නදී අසබඩ තියෙන අඹ උද්‍යානය කරා ගමන් කරනවා. ති ගිහිල්ලා හෙවන තියෙන අඹගහත් මුල පාත්තර සිවුරු තියලා භාවනාවට මේගේ හාමුදුරුවෝ වාඩි වුුණා. ස්වල්ප වෙලාවයි ගියේ, මේගේ හාමුදුරුවන්ගේ නොයකුත් අරමුණු කරා යොමුණ. රාග සිතුවිලි දේෂ සිතුවිලි මෝ සිතුවිලි විතරක සිතුවෙලි අකුසල සහගත දේවල්ම තමයි මේගේ හාමුදුරන්ගේ හිතට ගලාගෙනෙන්. තමන් ගිහිකාලි ගතකරපු හැටි තමන්ගේ ජීවිතයේ අතත සිතුවිලි සිදුවීන් මේගේ හාමුදුරන්ට මතක් වෙනවා හිතඒ එක අරමුණකමති යාගණඩ බෑ. නොයෙකුත් අපුසල සහගත පාප සිතුවිලි රාග සිතුවිලි දවේශ සිතුවිලි මොහෝ සිතුවිලි විතරග සිතුවිලි බොහෝ අකුසල් සහගත සිතුවිලි කරාතමයි හිත යොමුවන්. මේ ගේෙ හාමුදුරුවන්ට හරි පුදුමයි මං මෙච්චර ශ්‍රද්ධාවෙන් පැවිදිවෙච්ච කෙනෙක් මෙච්චර තුනුරුවන්ට ගරු කරන කෙනෙක් බුදු හාමුදුරන්නට බොහම ශ්‍රද්ධාවෙන් ඇූපත්තාාන කරපු කෙනෙක් ඇයි මගේ හිත සංසුම් කරගණඩ බැරි ඒ මගේ හිත මෙල්ල කරගන්නඩ බැරි කියලා තමන්ටම තමන් ප්‍රශ්න කරගෙන නැවතවතාවක් භහාවනාවට සූදානං වුණ. ඒවෙලාවෙත් එහෙමම තමයි තමන්ගේ සිතුවිලි විවිධ අරමුණු කරායුමු වෙනවා. විවිධාරමුණු කරාහිතයමේෙනවා. අකුස්සල සහගත සිතුවිලිම් රාග සිතුවිලි දවේශ සිතුවිලිම් මහෝ සිතුවිලි විතරක සිතුවිලි එක එක දේවල් හිතර ගලාගනයනවා හිත සංසුම් කරගන්ඩ ධරමේටිතිමු කරගණ්ඩ බෑ. මේගේ හාමුදුරු නැවත වතාවක් නැගිටලා බුදු හාමුදුරු ඉන්න තැන්නට නැවතර වාලිකා නඟරයට වැඩම කරනවා. බුදු හාමුදුරු දකිනවා මේගේ හාමුදුරුව ඇත ඉඳල එනවා. හැබැයි බුදු හාමුදුරු මේගේ හාමුදුරු හිත පෑරෙන වචනයක්වත් මතක් කරන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ මේගේ හාමුදුරුවන්ට පැහැදිලි කරනවා. මේගිය මහනෙෙන මේ ජීවිතයේ පුරුදු කරන්ඩෝඕන ජීවිතයට සම්බන්ධ කරගන්නන කාරණ පහක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන. කාරණාපහක් තමන්ගේ ජීවිතයට පුරුදු කරගඩ භාවනාවට යොමුුවෙන් හැටි මේගේ හාඳ උපදෙස් දෙනවා පළවෙනි උපදේශයේ තමයි කල්යාන මිතතරත්ත්වය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න කියන. දෙවනිියක තමයි සිල්ුවන්ත භාවේ ජීවිතයට පුරුදු කරගණ්ඩ කියනවා. තුන් එනි කාරණාව තමයි දස කතා ජීවිතයට පුරුදු කරගණ්ඩ කියනවා. හතරවෙනික පටන්ගත් වීරිය උත්සාහය පස්සනියක ප්‍රඥාව මෙන මේ කාරණාව පහ තමන්ගේ ජීවිතයට පුරුදු කරගන්න ජීවිතයට යොමු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ මේගේ හාමුදුරුවන්ට මතක් කරන්න දුරජාණන් වහන්සේ මේ ගේ හාමුදුරුවු අමතල එවෙලා ඇප්‍රකාශ කරනවා මේ ගිය නොමේරු චිත්ත විමුක්තිය මෝරායාම පිණිස පංච ධරමයක් උපකාරි වෙන පංච ධරමයක් ඒ කවරයක් ද පළවෙනි එක මේගේ හාමුදුරු අමතනවා මෙහිදී භික්ෂුව කලන මිතුරන් ඇත්තෙක් වෙනවා එවගේම කලන යහළුවන් ඇත්තෙක් වෙන ක මිතුරන් ඇසුරට නැබුරූ එක් වෙනවා. මේ ගිය නොමේරු චිත්ත විමුක්තිය මෝරාෑම පිණිසුපකාරවන පළවිනි කරුණ මේකයි. මේගේ හාමුදුරුවන්ටේ කාරණා පහ බුදු හාමුදුර පැහැදිගැ පලවිනි එක තමයි කල්යාන මිත්‍ර සම්පත්තිය ජීවිීතර පුරුදු කරගඩ කියලා කිවේ. දෙවෙනි එක තමයි මේ ගිය භික්‍ෂුව සිිල්වත්වෙන්ඩෝඕන ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්තෙන්ට ඕන. යහපත් ඇවතුම් පැවතුන් ඇතුව වසන්නෙක් වෙන්ඩෝඕන. අනුමාතර වූ වරදෙහිත් බියදකින සුළු සමාදං වූ සිික්ෂාපදයන්හි හික්මෙන්යෙක්ෙන්ඩ ඕන. මේ ගිය නොමේරු චිත්ත විමුක්තිය මෝරායාම පිණිස උපකාරවන දෙවන කරුණ එකයි. මේ ගිය තුගිනිි කාරණාව කෙලෙස් පතුරු ගැලවී යන සමත විදරසනා භාවනා සිතට උපකාරි වෙන, යම් ඒ කතාවක් ඇදද එනම් අල්පේච්ච බව දැන ගැන කතා කිරීම ලද දෙයින් සතුළුුවීම ගැන කතා කිරීම හුද කලා විවේකයේ ගැන කතා කිරීම නොවැලී සිටීම ගැන කතා කිරීම වීරිය පටන් ගැනීම ගැන කතාකිරීම සීලේ ගැන කතා කිරීම සමාධිය ගැන කතාකිරීම ප්‍රඥාව ගැන කතා කිරීම විමුක්තිය ගැන කතා කිරීම විමුක්ති ඥාන දර්සනය ගැන කතාකිරීම මෙබඳු කතාව කැමතිසේ ලබන්නෙක් වෙන්න ටඕන. නිදුකින් ලබන්නෙක් වෙන් ඕන. විපුලසේ ලබන්නෙක් වෙන්ට ඕන මේ ගිය නොමේරු චිත්්‍ර විමුක්තිය මෝරායන් පිණිස උපකාරණ තුන්ගෙන කරුණ යයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේගී අමතනවා භික්ෂුව පටන්ගත් වීරිය ඇත්තෙක් වෙන්න්න ඕන. අකුසල් දහම් ප්‍රහනය කිරීම හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙෙන් යුත්තවෙන් ඕන. දැඩි පරාක්‍රමයෙන් යුත්ත වෙන්ට ඕන. කුසල් දහම් පිළිබඳ පසුබට නෝන වීරී ඇත්තෙක් වෙන්ඩෝන මේග නොමේරු චිත්ත විමුක්තිය මෝරායාම පිින්ිහිපකාරවෙන සිවවිනි කාරණයකයි. අනතුරුවෝ බුදුරජාණන් වහන්සේ මේගී අමතල ප්‍රකාශකන භික්ෂුව ප්‍රඥාවන්තයක් වෙන් ඕන. හට ගැනීමත් නැතිවීමත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්තවෙන්ට ඕන. ආර්ිය වූ තියවුණ අවබෝධය ඇතිකරවන මැනවින් දුක්කත්සය කරවන ප්‍රඥාවෙන් යුක්තවෙන්ටෝන. මේගිය නොමේරු චිත්ත විමුක්තිය මෝරායම පිණිසුපකාරණ පශවනි කරුණ යයි. ඉ අනතුරව බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා මේ ගිය ඒ භික්‍ෂුව විසින්. මේ පංච ධර්මත පිහිටා වැඩිදුරටත් ධරමයන් සතරක් වැඩිය යුතු වෙනවා. රාගය ප්‍රහාණයේ කිරීම සඳහා අශුභ භාවනා වඩන්ටෝන. දවේශය ප්‍රහාණය කිරීම සඳහා මෛත්‍රිය වඩන්ටඕන. අනවශ්‍ය විතරක නැසීමට ආනාපානසතිය වඩන් ටඕන. එවගේම මමවෙනි යන මාන්‍ය මුලින් නැසීම අනිත්‍ය සං්ඥාව වඩන්ට වන. මේ ගිය අනිත්‍ය සංඥාාවරන භික්‍ෂුවහට අනාත්ම සංඥාව පිහිටනවා. අනාත්ම සංඥාති භික්ෂුවගේ සිත අස්මිමානය මුළුමනින්ම නැසීම සිද්ධ වෙනවා. මෙලවදීම නිවනට පැමිණිෙනවා. මේ විදියට බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරුවන්ට තමන්ගෙ මේ සිත දවුණු කරඩ. කාරණාචික පළවෙනික කල්්‍යාන මිත්‍රත්වය සිල්ුවන්ත භාවේ දසකතා පොහුදුකිරීම පටන්ගත් වීරිය උත්සාහය ප්‍රඥාව මේ කාරණාපහා උගන්නනවා. එවෙලා මේගේ හාදු බුදුරජාණන් වහන්සේ ගාථාවකිමුත් ප්‍රකාශ කරනවා. පන්දනං චපලං චිත්තං. දුරක්හං දුනිවාරයන් උජුම් කරෝති මේධවි, උසුකාරෝව තේජනං. වාරි ජෝව තලේ කිත්තෝ ඕක මෝකත උබ්හතෝ පරි පන්දචිදං චිත්තං මාර දෙියන් පහතවේ මේ ගාථාව මේගේ හාදුරුවන්ට බුදු හාමුදුරු දේශනා කළ හිතේ ස්ොභාවය මෙහිත බොහෝ අරමුණු කරා යොමුුවෙනවා බොහෝ කාරණා කර හිත ගමන් කරනවා හැබැයි මෙහිතේ ස්වභාවේ මොනොවගද අර ජලයෙන් ගොඩගත්ත මාළුවෙක් යම්සේ දඟලනවද ඒවගේ අපි හිතත් දහේමයි. ැයි මේ ප්‍රඥාවන්ත මනුස්සය අරහි වඩුවෙක් හිීදණ්ඩක් සකස් කරගන්නේ යම් සේද ප්‍රඥාවන්ත යාම හිත දියුණු කරගන්නවා. හිත දියුණු කරගන්නවා ඒ හිත දියුණු කරපු කෙනා මොක් අන්ති මාර බන්ධනා මාරයාගෙන් මිදන්ඩතින් එකමර්කමේ හිත දියුණු කිරීම කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එමනම් පින්වතුන මේ මේ ගිය සූතතරය භහාවනා වඩන කෙනෙකුට. බෞ් වඩන කෙනෙකොට තමන්ගේ ජීවිතයේ සකස් කරගන්නි තාමත් වැදගස් සූත්‍ර දේශනාවක්. අ මේගේ හාමුදුරෝ අර පින්්ඩපාතේ වැඩම කරලා පින්ඩපාතය ලබාගෙන ගමන් කරනවා. ඒ ගමන් කරනු දැකපුදේ ඒ අවට පරිස්සරේ ඒ අඹබුද්‍යානයේ දැකළ බොහෝම කලබලයෙන් තමයි. තමන්ට සිතුවිල්ලක් ඇතිවනේ භාවනා කරන්න්න අන්ඩුව වන කියලා. තින් බුදුරජාණන් වහන්සේ පළවෙනි අවස්ථාව කියවා. මේ ගිය කලබල වඩේපා දෙවෙනි වතාවෙෙත් කියනවා කලබලවැෙන්ඩේපා තුන්ගනි වතාවෙත් මේගේ ඉල්ලීමට තමයි ඇහුන් කන්දීලා අවසර දුන්නේ. තින් බණ භාවනා කරන්ඩ උත්සහ කරන අය කලබලේ තියෙන අය තමන්ගේ සිත සකස් කරගන්ඩ බොහෝම කල්පනාකාරීව කටහිතු කරන්ට ඕන. ඒත් බුදුරජාණන් වහන්සේ මේගේ හාමුදුරන්ට කියන්නේ මේ ගිය ජීවිතේ මුහෝකුරායන්ඩෝන. ජීවිතේ පුරුදු කරන් ඕන සි බට කලබලේ තිබ්බට යමක් කරගණඩම සුදුසු වෙලාව එනකංින්ඩෝ ද මෙතනරි වැදගත් කාරණා පහක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න භාවනාවට කැමැති අය සසර දුකින් අතමිදීමට කැමැති අය මේගේ හාමුදුරුවන්ට පමණත් නෙමෙයි. ඔබටත් අපටත් හයි වැදගත් කාරණා පහක් මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ එමනන්ගේ තමන්ගේ චරිත ස්වභාවයක් තමන් තේරුන් අරගෙන න්ගේ රාගය ප්‍රහානය කිරීම සඳහා අසුභභභාවනාව තමයි. තමන්ගේ චරිත ස්වභාවයක්න් තමන් තේරුම් ගණ්ඩුවන. මට මොනවගේ චරිත ස්වභාවයක්ද. මොනවගේ චරිතයද තියන එකමනං. රාගේ තියෙනය අසුභභාවනාව වඩන් ටඕන.ඒවගේ දේසේ තරහාව වෛරය තියෙනය මෛත්‍රී භාවනාව වඩන්ටඕන. එවගේම සිත නොයෙකුත් අරමුණු කරා පවු සිතිවිලි කරා යොමු වෙනවනං. සිත විධ තැන්වල ගමන් කරනවනං. ආනාපානසිදි භාවනාව වඩන්ට ඕන. එනිසා තමන් මමය මගේ කියන අනිච්ච සංඥාව වඩන්ට ඕන. ම අනිච්ච සංඥාව ඉතාමත්ම වැදගත්ඒ නිසා මේ තමන්ගේ ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබාගෙන චරිස්ව භාවේ තේරුහර ඒ චරිතය අනුව තමන්ගේ සිත භාවනාවට යොමු කරගණ්ඩෝන. පින්හතුනී පලවිණ කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ කල්්‍යාන මිතරත්තුයි. මේ කල්ාන මිත්‍රත්වේ ගැන කතා කරද්දි. බුදුරජාණන් වහන්සේ සැරිිය උත්ම කලන් දෙනම සැරිියුත්ත හාමුදුරුවෝ තමයි උතුම්ම කල්්‍යාන මිත්‍රරය වසයෙන් සඳහකති බලන්න මේගේ හාමුදුරුවෝ තමගේ උතුන්ම කල්්‍යාන මිත්තරයා අතහැරල තමයි අර මේ කමිකාලාපදේශයට වැඩමකල. බුදුහාමුදුරුව තම උතුම කල්්‍යයාාන මිතරය. සේ සද්ධහර මේ තමයි උතුන්ම කල්්‍යාන මිතරය. යනන්ද හාමුදුරුවෝ දවසත් බදුරජාණන් වහන්සේගෙන්ගහන්නේ. භාග්‍යතුන් වහන්සමේ සම්මා සම්බුද්ධ ශාසනය අඩක් පවතින්නේ කල්්‍යාන මිත්‍රත්්‍යයේ තුළල නියද කියලා. වෙලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ ආනන්ද එහෙමකි අන්ඩෙපා භාගයක් නෙමෙයි සම්පූරණම මේ සම්මා සම්බුද්ධ ශාසනය පවතින්නේ කල්්‍යාන මිත්‍රරත්්‍යය තුළ. එනිසා මේ කල්්‍යාන මිත්‍ර සම්පත්තිය ඉතාමත්ම වැදගත්. කල්්‍යාන මිතර ඇසුර. දැන් අර සිගාලෝවාද සූතරේ, අම්ම තාතටයිති යුතුකං පහක් දේශනා කරන වනේ දුබ දන්නවන යුතුකංතික එ සමාජයේ විශෙන මිනිස්සු කණ්ඩායන් හයකට බුදුහාදුරු බෙදුව සමාජ සංස්ථාහයක් ඒක සංස්ථාවක් තමයි අම්ම තාතා දූදරුවෝ තින් අම්මගෙන් තාත්තගෙන් යුතුකං දරුවන්ට වෙන්ටෝනක් පහක් එයින් දෙකක් තමයි පාපා නිවාරෙන්ති කල්්‍යානේ නිවේසි දරුව පාපෙන් වලක්වඩෝඕන පාපෙන් වලක් කොලා කල්්‍යාන මිත්‍ර සම්පත්තියට ධර්මයට යොමු කරණ්ඩුවන. කල්‍යාන මිතරයා තමයි අපි පාපිං වලක්වන්න. අපි යහපතයේ යොද වන්නේ පින්කංවට අඩගහ ගන්න. සත්පුරුස ධර්මේතියන කල්්‍යයාන මිත්‍රරය තුළෙවනං අපේ ජීවිතය සැපවත්කරගණඩ ආලෝ කොමත් කරගන්ඩ කල්්‍යාන මිත්‍ර සම්පත්තිය වඩාතු වටිනවා. තිින් ගුරුවරු වසිං දෙමවපියන් වසිෙන් වැඩීටයන් වසෙන්. අපි කල්්‍යාන මිත්‍රයා. ෞද කියන එක මේ පුංචිදුවල පුතලටපි පෙනල දෙෙන්ටුන. අද බොහෝ සමාජය අපි දකිනවා. මේ කල්්‍යාන මිත්‍රයන්ට වඩා පාපමිත්‍රයක්න් තමයි බොහෝ දෙනාට මොනගැසින්. නිසා කලයාන මිත්‍රව මේ සමාජය ඉන්නවා. යහපත් සත්පුරු ස ඇත්තු මේ සමාජය ඉන්නවා. මේ කල්්‍යාන මිත්‍රයෝ අපේ ජීවිතරපි තෝරගන්ටඕන. කල්‍යාන මිත්‍රයෙක් ඇසුරු කරට නැත්තං හුද කලාව තනිව ජීවත්වෙන්ට කියලායි. බදුරජාණන් වහන්සේ අපට පැහැදිලික තින් පලවිනි කාරණාව මේගේ හාමුදුරන්න දිබූ උපදේශය තමයි කල්්‍යයාන මිතරත්වය ජීවිතයට පුරුදු කරගන්න. කල්්‍යයාන මිතරත්තුවයි. ති මේගේ හාමුදුරෝ මේ කල්යාාන මිතරත්වය ජීවිතයට පුරුදු කරගත්තා. කල්‍යාන මිතරත්ව ඇසුරතුටින් ඉතමයි පාපෙන් වැල කියලා ධරමයට යොමුවෙලා සත්පුරු සේක් බවට පත්තුවෙන්නේ කල්යාන මිත්‍ර ඇසුර නිසා. ඒ පලවෙනි කාරණාව. දෙවැනි රණාව සිල්වන්තභාවය ශික්‍ෂාපද සමාධංවීම. ශික්ෂාපද අප ජීවිතේ වැරදදිෙන් මුද වගන්න දැම් පංචසල ප්‍රතිපදාව ගත්තොත්. බුදුරජාණන් වහන්සේ මේ සදාචාර සම්පන්න සමාජයක අත්තිවාරම වසයෙන් තමයි පංචසිල ප්‍රතිපදාව මේක එක ජාතියකට කාගමිකයෙකුට නෙමෙයි. සමස්ත මනුස්ස වර්ගයාටම පොදු සාධහරණ ධර්මතාවයක් මේ පංචසල ප්‍රතිපදාව. ජීවිත සන්රක්ෂණය දේපල සන්රක්ෂණය, චරිත සංරක්ෂණය සත්‍යවාද බව සෞඛ්‍ය සංරක්ෂණය. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ පංජිසල පතිපදාව. එක ජාතියකටවත් එක රටකටවත් එක කුලේකටවත් මේ සමස්ත මනුෂ්‍ර වර්ගයාට අවශ්‍ය කරන සාධාරණ ධර්මතාපහක් මේ ජීවිත සන්රක්ෂණය. තමන්ගේ සරීරයේ තමන් ආදරී. තමන්ගේ සරීරයට තමන්ගේ ප්‍රාණයට ආදරේ වගේම සියලු සත්වයෝ තමන්ගේ ජීවිතවට ආදර මේ ගැනා පිහිතන්ට ඕන. දණඩනයට මරණයට දඩුවෝමට මමබියයි වගේම අනිත් අයත් මේ දණඩනයට මරණයට බියයි කියන අපි කල්පනා කරන්නට ඕන. එනිසා මේ සිල්ලුවන්ත භාාවය පංචිසල ප්‍රතිපදාව පලවෙනික සිල්ලුවත්කම අපේ ජීවිතයට පුරුදු කරගන්න ඕන. කාය වාචානං සමෝදානං සීලං. ඇ වචනය දෙ සංවර කර ගැනීම තමයි සීලය කියලාගැන සීලය පවනක් මදී වතාවතත් අවශ්‍යයයි වතාවත් කිරීම බුන්ද වන්දනා කිරීම වතාවත් කිරීමත් අවශ්‍යයි. නිසා සිල්ලු අන්ත භාවේ වගේම තමන්ගේ ජීවිතයට මේ වතාවතත් අපි පුරුදු කරගන්නට ඕන. ඒවගේම ඒ පන්සිිල ප්‍රතිපදාව දෙවෙනි කාණනාව පලවෙනි ප්‍රාණගාතය දෙවිනිියක සොරකම තුගිනියක දුරාචාරය හතරවිනික බුරුව වංචාව පහ මදද්‍රව්විය. බලන්නකෝ. මේ මද්‍රවවිය පිළිබඳව හිතලවලන්න. දෙැ අපි දන්දීලා අපි ආවිසය වර්ණය සැපේ බලය ප්‍රඥාව කියන, මේ පංචවිද සම්පත්තියක් අපි ලබා ගන්න. මද්‍රව්‍ය පානයෙන් මේ පංචවිද ශක්තියම දුරුවල කරගන්න. අවුසය වර්ණය, සැපය බලය ප්‍රඥාව මේවා පිරිහෙනවා මදද්‍රවවේ නිසා. දන්දීමෙන් මෙවා වැඩෙනෝ හැබැයි අවාසනාවන්තකම තමයි මේ දන්දීර ලබාගන්න මේ පං්ච බලය මද්‍රවේ නි සැනඇති කරගන්න. මද්‍රව්‍ය පානයේ නිසා බලන්න සමාජයේ කොච්චර මිනීමරුම් සිද්ධ වෙන අපරාධ සිද්ධ වෙනවද. රෝහලකට රජයට කොච්චර වියදමක් දරන්ද වෙනවාද මේ මද්‍රව නිසාවෙන් අනතුරු. රෝගාබාදයක් මිනීමැරු. නිසා රජය විශාල වියදමක් මේ සෞද කියය සඳහා යුදෝනෝ. නිසා මේ මද්‍රවිය පිළිබඳමීට වඩා අපි අවදහන යොමු කරලා මේ ජීවිතේ අපි මතින් තොර සමාජයක් ගොරන්න ගන්ට අපි කල්පනා ක රද තරුණ පරපුර සීග්‍රේන්. විවිධ විසම මද්‍රවිට ඇබ්බැ වෙලා. ැම බුදුරජාණන් වහන්සේ පැහැදිරි කළේ ජීවිත සන්රක්ෂණය දේපල සංරක්ෂණය චරිත සංග්‍රශ්චනය සත්‍ය වාධි බව සෞ්‍ය සන්රක්ෂණය මේ පස්වනි ශික්‍ෂාපදය කඩාගත්තව තර මුල් ශික්ෂාපද හතරම කැඩෙනෝ. ඉනිසා අප කල්පනා කරන්ද බන්ධනාගාර ගත වෙන අය. කොච්චර බන්ධනාගාර වලද ඉන්න ව අපේ සමාජ මිනිස්ස. පන්සිල්ටික රකගණන්ඩ ැරිවෙච්චා ඇත බඳනාගර ගතවෙන්නේ. ප්‍රාණගාතය නිසා ස්ොරකම නිසා දුරාචාරය නිසා බුරුව වංචාව නිසා මද්‍රවවී නිසා. මෙ මිනිස්සු මේ බඳනාගාර ගතවෙන්නේ පන්සිල්චික කරක ගණඩ බැරිවෙච්ච නිසා. එනිසා පිින්වතුන මඩියේ මහනායක හාමුදුරු නිතර කියපු දෙයක් තමයි මිනිසා හදාගෙන රට හදමු. අද අපේ සමාජයේ තුළ බලන්න සත්පුරුස යහපත් පුරොවැසියු, පින් ඇති ඇත්තු කොච්චරවත්තින්න. වැඩියෙන් ඉ එහෙම පිරිත්. නමුත් මේ පාපකාර මිනිස්සු නිසා. විසමාචාර මිනිස්සු නිසා අපේ සමාජයද බොහෝ දෙනා බයිෙන් ත්‍රාසයෙන් තමයි ජීවත්වෙන්ෙලා. තිංසාර මේගේ හාමුදුරන්න මතක් කලේ දෙවෙනි කාරණාව. සිල්වුවන්තභාාවය. සිික්‍ෂාපත සමාධංවීම. නිසා පි සිල්වන්තභාවය කාය වාචානං, සමෝදානං සීලං, අය වචනය සංවර කරගැනීම මේ කාරණාව අවශ්‍යයි. ඉනිසා පින්වතුන මේගේ හාමුදුරුවයි පලවිනි කාරණාව කල්්‍යාන මිත්‍රරත්වය ඇති කරගත්තා සත්පුරු සෑඇසුර. කලයාන මිත්‍ර සම්පත්තිය දෙවිනක සිල්ලු අන්තභාවය ජීවිතයට පුරුදු කරගත්තා. තුන් එන දස කතා ජීවිතයට පුරුදු කරගණඩ කිව්වා. දස කතා. දස කතා පිබඳම මුලින් මතක් කළ අපපිච්ච කතා සන්තුට්ටි කතා භවවේක් කතා අසංසදග කතා, විරයාරම්භ කතා, සීලකතා, සමාධිකතා, ප්ඥා කතා, විමුක්තිකතා විමුක්ති ඥාන දර්ශන කතා. මේ දස කතා අපේ ජීවිතයට පුරුදු කරගණ්ඩිකිවුව. අපපිච්ච කතාකෙ ලඟුවේ තමා තුළ ඇති කරගත් අල්පේච්ච බව පිළිබඳව කතා කිර. අල්පේච්ච භාවය. දෙවැනි එක සන්තුෘට්ටි කතා ලද දෙයින් සතුටියම ගැන කතා කිරීම. පවිවේ කතා උද කලා ජීවිත නිසා තමාගේ සිතේ ඇතිවෙන හා කහේ ඇතිවෙන ඇතිකටග උතුම් විවේකය මේ පවිවේක් කතා. අසං සගගකතා කා මාස්ත්‍රයන්ගින් විංවීම නොවැලී සිටීම ගැනකතා කිරීම. විරියාරම්භකත අකුසල් දුරු කිරීමට. කුසල් වැඩිවීමට වීරිය පවත්තු අන්ඩෝනෑයාආකාරය ගැන කතා කිරීම. ශීලකතා තමා ආරක්ෂාකන ශීලයේ පිළිබඳ සිතින්. වර්ජනය කිරීම පිළිබඳ කතා කිරීම. සමාධි කතා තමා උපදවාගත් සමාධිය පිළිබඳ සිහිකිරීම මේ ඇති අනුසස් ගැන කතා කිරීම. පඥ්ඥාකද විදර්ශනා සඥා ප්ඥා ප්‍රඥා විදර්සනා නුවන පිළිබඳ කරෙන කතා. විමුක්ති කතාවගේ දුකින් නිදහසීම පිළිබඳකිරෙන කතාව. විමුක්ති ඥාන දර්සන කතා දුකින් නිදහස්වීම ගැන ඇති අවබෝධී ගැන කතා කිරීමේ දස කතා. දුරජාණන් වහන්සේ පහැදිලි කළේ පින්වොතුනි දස කතා අපි පුරුදුකරණඩෝනෑ. ජීවිතයට සම්බන්ධ කරගමයි දෙතිස් කතාපතික් සේප කරන්න කිව්වා. නිවනට බාධාවක් සමගීයට බාධාවක්. දියවුරුවට බාධාවක්. දෙැ ශීලය රකින කෙන සිිල්ුව අන්තභාවේ පුරුදු කරගෙන දස කතා පුරුදුකරණ්ඩෝන දස කතාව ගැන කතා කරන්නඕන හිතන්ඩෝන. හැබැයි මේ ශීලයේට බාධ කරන. නිවනට බාධ කරන සමගයට බාධ කරන දෙතිස් කතා ප්‍රතික් සේප කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ දෙතිස්තා ප්‍රතික් සේප කරන්න කියලා කිවවා. එතකොට මේ දෙතිස් කතාමනොවද. මෙ ඔබදන්නවා. දස කතා ටික උබදන්නවා අපපිච්ච කතා, සන්තුට්ටිකතා, පයවේක් කතා, අසංසග කතා, විරියයාරම්භ කතා, සීලකතා, සමාධිකතා, පඤ්ඥා කතා, විමුක්තිකතා, විමුතිඥාන දර්ශන කතා මේ දස කතා, මගේ ජීවිතයට පුරදු කරගන්ඩ බුදු හාමුදුරු පැදිලිනො දෙතිස්කතා නොකර ඉන්න තරමට හොඳයි. දෙෙතිස් කතා ප්‍රටික්ෂේප පලවිනි එක තමයි රජුම් පිළිබඳ කතා. ස්රුම් පිළිබඳ කතා, ඇමතියන් පිළිබඳ කතා, සේනා පිළිබඳ කතා, බිය පිළිබඳ කතා, යුද්ධ පිළිබඳ කතා, කෑම පිළිබඳ කතා ඒවගේ බීම පිළිබඳ කා, ඇඳුම් පිළිබඳ කතා, යහන් පිළිබඳ කතා මල් මාලා පිළිබඳ කතා සුවද පිළිබඳ කතා නෑයන් පිළිබඳ කතා රථ වහන පිළිබඳඒවගේම ගම් එ වගේ නියංගම් නගර එවගේම ජනපද ස්ත්‍රීන් එ වගේම සූරයන් වීති පිළිබඳව වැව්පකුණු පිළිබඳ මිය ගිය නෑයම් පිළිබඳ නිරර්ථක දෑ පිළිබඳව වගේ මුහුද පිළිබඳ ශාස්තවාද උච්චේදවාද දියුණුව පිළිබඳ පස්කම් පිළිබඳ ආත්මය පිළිීම පිළිබඳ කතා මේවා දෙතිස් කතා දෙතිස් කතා අපේ ජීවිතයට ගැටලු ඇති කරනවා නිවනට බාධ කරනවා දැම් බලන්න අපේ රටේ රජයක් ගත්තුත්තේම රජයක් අපේ බදු අය කරනවා ජනතාවගේ වගකීමක්. පි රජයේ විශාල වියදමක් සෞඛ්‍යය සඳහා යොද වනවා. ඒ ශාල වියදමක් අධ්‍යාපනය සඳහා යොද වනවා. විශාල වියහදමක් වෙනක් සුපසාද කටු සඳ යොදෝනො. ඇතු ජය විසින් ඒ ලබාගන්න බදුමුදල් ජනතාවගේ සුබසිද්ධිය සඳහා විශාල වසෙන් යුදෝන්ට මේවා අපි රජය ගැන උදේ නැගිටට වෙලා ඉඳල්ලා රෑ නිදාගණඩ යනකම රජය විවේචනය කන මැති ඇමතුර විවේචනය කරනවා. නිලදහරි විවේචනය කරනවා. ඉන් තමන්ගේ වගකීම පිළිබඳව තමන් කතා කරනවද. මට අයිති වගකීම මගේ යුතුකම් මොද රට වෙනුවෙන් කරණ්ඩෝන, ම නිදහස අධ්‍යාපනයට පින් සිද්ධවෙෙන්ඩ වසර දහතුනක් විශ්විද්‍යාල අධ්‍යාපනය අපි නොමිලෙ ලබාගන්න. මේ නොමිලේ ලාගන්න අධ්‍යාපන වෙනුවන්. අපි රටර යමක් කරනවද කියන, කාරණා පිළිබඳව කීයෙන් කීදනදදි හිතන්. ඉංසා පින්වතුනි මේ ලෞතුරා බුදුහාම්දුරන්ගේ දර්සනය මිනිසාහදන දරසනයක්. හිතහදන දරසනයක්, දයාව කරුණාවෝ මෛත්‍රිය මේ සිතුවිලි ඇති උදාර මනුස්සේෙක්. නිර්මාණය කරන්න තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දහමාපට ප්‍රෝජනවත් වන්නේ. එනිසාර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල. ඒ දසකතා පිළිබඳ අව්බෝධය ලබාගෙන දෙතිස් කතා තමන්ගේ ජීවිතෙන් ඇත් කරගෙන. නිසා අපි නිතර මෙමෙහි කරන්න්ඩ ඕන. නිතර සහි කරණ්ඩෝන බුදුහාමුදුරන්ගේ දහම කා සඳහාද කියන එක බුදු හාමුදුරුවෝ කෞද කියනෙ අපි හොඳර හඳුනාගන්නට ඕන ෛත්‍රිය මුල් කරගත්ත දහමක් බදුහාහමුදුරන්ගේ දහම. දේව කේන්ද්‍රී ආගගුරට වැටන්නේ නෑ බුදුහාහමුදුරන්ගේ දහම. මේක මානව කේන්ද්‍රිය දහමක් ලොවතරා බුදුහාමුතුරු දේ. ඉතා පුංචි කාලෙ ඉඳලම. අපේ මේ පොඩි දරුවූ ආගම දහමට අපි යොමුකරන්නට ඕන. ආගම දහමානුව ජීවත්තෙන්ට පුරුදුකරන්නට ඕන. දැ අනගාරික ධරම්පාල්තුමා එදා කිව්වේ අපේ ජීවිත රත්න හතරක් තියෙනවා. මගේ රට මගේ ජාතිය මගේ භාසාාව මගේ ආගම. මෙ පිළිබඳ මේ දරුවන්ට ඉතිහාසය පිළිබඳව දරුවන්ට අවබෝධයක් දෙන්ටඕන. ඉතිහාසේ ගැන දන්න කෙනා රටට ආදරය කරනවා. ආත්ම අභිමානයක් ඇති කරගන්නවා. ඉනිසාපයේ මේ බාල පරපුර අපි හදාගණ්ඩ සද්ධාවන්ත දරුවෙක් නිර්මාණය කරගණ්ඩ. අර මංගල සූතරයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ භෞස්සුත භාවය. භහු සච්චංච සිප්පංච විනයෝජ සුසිිකිතු බෞුස්ෂුත භාවය, ඇති කරග්ඩෝන උගත්කම ඇතිකරග්ඩෝන විභාග සමත්වෙන්ට ඕන උපාදි ලබ්ඩෝන හැබැයි එතරින් ප්‍රමාණවත් නෑ. භාවු සච්චංච සිප්පංච ඒ දරුව තුළ විනයෝජ සුසික්කිතෝ විනේගරුක නීතිගරුක පරොවැසියක නිර්මාණය කරගන්න ඕන. ති මේ බුදුරජාණන් වහන්සේගේ දහම දැ මේගේ හාමුදුරුවෝ බුදුහාදුරණ බොහොම ්‍රද්ධාවෙන් අප උපස්ථන කර ෙනෙක්. එයාට හිතනා වෙනත් ගමකට පින්ඩ පාතය යන්න ඉතිෙන් වෙනසකටත් එක ගියායි දැක්ක ලස්සන පරිසරය ඒක දැකලා බුදුහාදුර ගාවට පැිණිය බුදුහාදුරන් ඉල්ලීමක් කලා තින් බුදු හාදුරු පලබිණි වතාවේ ඒ මේ ගිය හාදුන මේ ගිය ටිකක් ඉවසන්න කලබල වඩ මන් දැන් තනියෙන් ඉන්නේ. කවරුහරි භික්ෂුවක් එනකං එන්න මේ කාරණාව පරක්කු කරන්න බුදුහාදුරේ ප්‍රකාශනය කරන්න ඇති. මම තනියෙෙන් ඉන්න මේ ගිය. රුහරනකං ඉන්න දැම්ම කලබල වැඩ එපා ඇ මේ ගේ හාන්දුරන යන්ඩාදි ගිය. ගිහිල්ල භාවනාව කරගණඩ බැර වුණා හිතේ ස්භාවය වෙනස්ව ලගියා, නැවත්ත පැමිණිය. අර බුදුහාමුදුරු කාරණාත් පහක් මේ ගි හාමුදුරන්ට දුන්නේ උපදෙස් වසින්. කල් යාන මිතනත්වේ සිිල්ල අන්ත භාවය දසකතා පුරුදු කිරීම පටන්ගත් වීරිය උත්සාය ප්‍රඥාව විදරසනා නුවන මේ සතතිත් බෝධි පාංසික දරම අවබෝධ කර ගැනීම නුවන. දි මේ කාරණ. මන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තා මේගේ හාමුදුරුව. තමන්ගේ චරිස්වභාවේ තේරුම් ගත්තා තමන්ට මොනවගේ චරිතයදද තියෙන්නේ. තමන්ට මොනොවගේ සිතුවිලිද තියෙන නිසා රාගය ප්‍රහනයේ කිරීම සඳහා තමයි අසුභ භාවනාව වඩඩ කිව්වේ. දවේශය පහනය කිරීමට මෛත්‍රී භාවනා වඩන්න කිව්. එවගේම විතර්කය සිත නොයකුත් අරමුණු කරා අකුසල් සිතුවිලි කරා ුම්මුවෙන් හිත ආනාපානසත භාව නාබින් මේ තමගේ ජීවිතය පුරුදු කරගන්නට ඕන්න. එවගේම අනිත්‍ය සඥඥාව වඩන්ට අනිත්‍යය පිළිබඳව. තමන් තුළ අභිමානයක් උද්දච්චකමක් ඇතිවෙනවනං එයා දැම්මගේ ශරීරය පිළිබඳ සමහරයේ මේ ඕ නොරවට අහිතනො ම ලස්සන කෙනෙක් මම බල සම්පන්න කෙනෙක් ම රෝගිමත් කෙනෙක් මම දනවත් කෙනෙක් කියල එකෙක් කෙනා අභිමානයක් ඇතිකරගන්න. මාන්‍ය ඇතිකරගන්න. හැබැ ඉබුදු හාමුදුරෝ පැදිලි කළේ මේවා අපේ සියල්ල සදාකාලික නෑ. එනිසා අපේ ජීවිතය වෙනස් වෙනවා. ජාති ජරාවිආදි මරණ. මේවා අපේ ජීවිතයට උරුම වෙන දවල්. නිසා අපි උපදිනවා. අපි ජීවත්වෙනවා, අපි ලෙඩවෙනවා, ජරාවට පත්වෙනවා මරණයට පත්වෙන මේකා අපි නිතරම එනෙ කරන්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මරණ දම්හෝමි අනතේතෝති අභින්නං පච්චවෙක්කි තබ්බං. අපි මැරෙනවා කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. බුදුහාමුදුරුප පහැදිලි කලා. අපි මරෙන බව තේරුගන්නවනං අපි පාපයෙන් ඇත්තුල ඉන්නවා. සබබ පාපස්සා කරනං, කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝ දපනං. ඒ තං බුද්ධාන ශාසනං බුදුහාම්දුරන් යනුශසනාව තමයි පාපං ඇත්වෙලඉන්න. කුසල් කරන්ඩ සිත සමාධිගත කරගන්න. අපේ සමාජය අපි දකිනෝ. වැඩි පිරිසක් හොඳ මිනිස්ු ඉන්නව මේ සමාජි. කෝටි දෙහකට වැඩි මේ ජනතාව තුළ වැඩි පිරිසක් පින් ඇති ඇත්තුූ මේ රටේ ඉන්නවා. වැඩි පිරිසක් සිල්වන්ත ඇත්තුූ ඉන්නො මේ රට දන් දෙනාය සිිල්රක්විනා අය භහාවනාකරණ අය අම්මතාතර සලකනාය, වැඩිහිටයන්ට සලකනාය, ඒ වගේම සතාසිවුපාවට ගරුකරන අය, ස්වභාවධර්මයට ගරු කරන අය මෙ සත්පුරුස පින් ඇති කල්්‍යාන මිත්‍රයෝ ඕන තරං සමාජය ඉන්නවා. නමුත් අපට මේ මාධ්‍ය තුළින් පෙන්න්නන්නේ මෙ සමාජයේ තිරිසං සමාජයක් කියනෙක. මිනි මරණ අපරාධකරන මංකොල්ල කන සල්ලාලකංකරන බේබදුකංවවෙලට පුරදුවෙච්ච. සමාජයට විනාසේ කරාම් යුම් වන්න පිරිස් ගේ ප්‍රෞත්්ති තමයි පෙන්න්නේ. නමුත් මේ රටේ කොච්චර ඉන්නවාද සත්පුරුස පින් ඇති දරු. අම්මතාත්තර සලකමින්, වැඩිහිටියන්ට සලකමින්, රෝගයින්ට ඇප උපස්ථාන කරමින්, ගරු කොල යුත්තන්ට ගරු කරමින් මේ පරිසරයට ස්වභාවධර්මයට පවා ගරු කරමින්. සතාසිවපාවට පවා ගරු කරමින්, සමාජයේ කොච්චර පිරිසක් සමාජයේ සත්පුරුසියූ ජීවත්යනවා. නමුත් අපි මාධ්‍යතුර දකින්නෙම අසුභ දේවල්. අයහාපත් දේවල් රිනාත්මක දේව මේ සමාජය ක්‍රමය අපි වෙනස් කරන්න ඕන තැමේ පුංචි දරුවන්ට පොඩි කාලිඳලම අපි උගන්න අඩෝන දැන් විදේ පෙනත් පිටරටවල් වල අපි දකිනවා මේ පොඩිකා ලදුරු පාසලම තමයි මුල්කරගෙන දරුව අහදන්න. දැන් අද ලදුරු පාසැල් බොහෝ තැන්වල තියනවා. සමහර මේක අමනාපයක් වැරද දක්කිහිතන්ඩ එපා මෙකට ප්‍රමතියක් නෑ සමහර අපේ තරුණ කාන්තාව තමන් රැකියාවක්. හොයාගන්න බැරවූ නමම් ලදරු පාසලක් දාගන්න ඒක සාර්ථක තැනුත් ඇති. නමුත් එක බොහෝ තැන්වල ආසාරන ම මේ පුංචි කාලෙම මේ ළමයා හදන්ඩෝන. දිවුණු රටවල් වල ජපානමගේ රටවල්වල දරුවෝ ලදුරු පාසලි තමයි දරුවට හදන්න. තමන්ගේ වැඩේ තමන් කරගන්න තමගේ වැසිගෙලි කැසිලි එපවා සුද් පවිත්තර කරගන්න. තන්ගේ පිල්ලට ක්‍රමයකට ජීවත්වේ නැදුන්ටික පිවලකට තියාගන්් කාමරයේ පිවලකට තියයාගන්් තමන්ගේ පන්ති කාමරේ පිළිවලට ලස්තනට තියයාගන්ඩ, තමන්ගේ බඩු භාරාදය පිළිවලකට තියාගන්් තමන් වැසිකිිලි ැසිකිලි පවා සුද් පවිතර කරගණ්ඩ තමන්ගේ සෙරපපුටික තිය පිළිවලකට තියාන්්ට පොත්්බෑැක පිවලකට තියාන්ඩ තමන්ගේ අනවශ්‍ය දේවාල් අනවශ්‍යය තැන් වට දාන්්ඩ ඒවා මෙ කුණු කලමනා කරණය පවා. අදාල ඒ භාජනයටදයි තමන් අනවසි දෙවල්ද මේවා පොඩි කාලිඳල හුරු කලාට පස්සේ තමන් වැඩිහිටි වෙන කොට බේ පුරද්දක් වසෙන් අද බලන්ඩග පේ සමාජ. කිසි කෙනෙන්ගේ වැඩක් පිළිවලක් නෑ. නිසා මේවා වැඩි හිටියන්ගේ වගකීන් මේවා. නිසා දහ මෙම මිනිසු හදන්ඩ බෑ. නීතියත් අවස්්‍යයි. නීතිය විනේ නැත්තංම සමාජය හදඩ බෑ. නිසා නීතියත් විනයක් දෙකත් ඕනෑ. තවත් මාධ්‍යාත්මික සුවය. මානසික සුවය මේ ධර්මය තුළින් අපට හදන්න පුළුවන්. නිවැරදි මනුස්්‍යයක්. සත්පුරුස මනුස්්‍යයෙක්. එනිසා පින්වතුන මේ වැඩි හිටියෝ තමයි මේ බණටිකහන්නේ. සාපි මේ වැඩි හිටියු මේ තරුණ පරපුරට. ළමා පරපුරට මේ දහම මැදිවී ඇයට මේ දහම දෙෙන්ටෝන. අදවලන්න අපේ සමාජයේ තරුණ පිරිස. අද කාන්තා පිරිස පවා සමාරලාට මද්‍රවට ඇබ්බැහ වෙලා මේක බලෙන් සමාරයිමවට යොමු කරවනවා. දැම් මගුල්ගගේයක් ගත්තොත්. වැඩිපුරුම වියද කරන්නේ මද්‍රවට ඒක හිතනවා මහා ලොකු දෙයක් හැටියේ නමුත් අර මං මුලින් මතක් කලා වගේ දන්දීල පිින්කං කල්ලා අපි ඇතිකරගන්නවා ආවුසේ වර්ණය සැපේ බලය ප්‍රඥාව. මද්‍රවිය තුළින් අපි ආවුසේ වර්ණය බලය ප්‍රඥාව මේ කාරණාටික පිරිහාගන්න පිරිහෙනවා. බේබද්ද කියන වචනය තමන්ට මොනතරං අප්‍රසන්න වචනයද. ඒ බේබදු කමනිසා. සල්ලාලකමනිසා හොරකමනිසා කොච්ච නින්දා පහස ලබනවද. හොරකං තුළින් අද සමාජයේ බොහෝමේසු බයිට තරාසයට පත් වෙලා. තිබෙන්සාපීමේ ධර්මය සුනාත් දහරේත චරාත දම්මේ. බුදුහාම්දුරු දේශනා කළේ ධර්මය අහන් ධර්මය ධර්ණය කරගණ්ඩ ධර්මය අනුව ජීවත්වයන්නේ. නිසා අපේ සමාජ අපි දකිනවා. අපේ සද්ධහාවන්තූ පාචකු පාජිකාවෝ මේ සාාසෙන වෙනුවන්. බුදු හාම්දුරුව වෙනුවෙන් ධරම වෙනුවෙන් තමන්ගේ ධනය කෝටි ගනං වියදංකරන අපි දකිනවා. එ පින් ඇති ඇත්තු. සසර බොහෝ පින් කරපු අය මේ ආත්භාවය පින්වන්තව උපදිනවා. පින්වන්තු ව ජීවත්තෙනවා බෞබෝග සම්පත් ලැබෙනවා සත්පුරුස දෙම පියෝ ලැබෙනවා සත්පුරුස දරෝ ැබෙන සත්පුරු සදෝ සබෝදර සහෝදරින් පින් ඇති ඇත්තු ලබෙනවා සත්පුරු සසල් වවාසිීන් ලැබෙනවා. ඒ සංසාරිකරවෝ පින් අංවල බලමහිම. නිසාපී හොඳට තේරුම් ගන්ටෝනෑ පිම් පව් අනුව අපේ ජීවිතයේ තීරණය කරනවාක ංසාපි පුංචි දරුවෝ පොඩි කාලෙදන හදන්ඩඕන පිනට කැමැත්තක් ඇති දරු. පාපේට බය පිරිසක් වට පත්කරන්න ඕන. අර සත්්‍යආර්ය ධනය පිළිබඳ ඔබදු හාමුදුරු පැදිලි කරනේ යමෙක් සත්තා ආරය ධන යුත්තනඟයා දුප්පතෙක් නොවේ කියලා. සත්තාාරය ධනය ඔබ තුළො තීර ොබ දුපත් නෑ. ස්්‍රද්ධා ධනං සීලදනං හිරි දනම් ොත් අප්පදනං සුතදනං, යාගදනම් පඥා දනං. නිසාම ශ්‍රත්්‍ය ආර්ය ධනය යුක්ත පිරිසක් අපි සමාජයේ ගොන්නගාගන්ට ඕන මේ සමාජයේ වැඩිපුර ජීවත් වන්නේ පින් ඇති ඇත්තු සත්පුරුසියු කල යාන මිත්‍රයෝ බොහෝම ධාර්මික අය. ත් මේ ධාර්මික සත්පුරුසාය යටපත් කරගෙන අ ධහර්මිකයෝ ඉස්මතුවෙන බවයි අපට පේංසාාදමයේ ධර්මදේශනාව ඇසවනේ කිරීමමුතුරින් අත්පත්කර සියලු පින් ඔබට ලැබේවා. මියගේ ඥාතයින්ටමී පින්ං ලැබේවා දෙව අන්ටමී පින් ලැබේවා. පින්ංවත්නී ඔබ හැම දෙෙනට අමාමා නිවං සුවත්වේවා. සාධෝ සාධෝ සාදෝ ධර්මදේශනාවේ දායකත්වයන් සසිහිපත් කරීමට අවසරයි. දෙදහස් විසි දෙකේ අගෝස්තුමාසේ දහට වනදින අදදින සයා සූහයිවැනේ ජන්මදිනය සමරණ ඒම් ටිකිරියම්මාට නිරෝගිමත් සුභ උපන්දිනයකට සෙත ශාන්තිය ප්‍රාර්ථනාකිරීම. ඒවගේම ටිකිරියම්මා මහත්මියගේ දදර මුණුපුොරු මිනි පෙරියන්ගේ ඉදිරි කටයුතු රැකි රක්ෂ කටයේතු අධ්‍යාපන කටයුතු සියල් සාර්ථකවේවා කියන ප්‍රාර්ථනාව පවුලවලට සහස් සම්බන්ධ මිය පරලවගිය සිය ලූමඥාතීන්ට අනමුෝදන් කිරීම දෙමවපියන් ප්‍රධානව ඒවාගේම සජීවත්ව සිටින සිරු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනය පතා ද දවසේදි ධර්ම දේශාවේ දායකත්වය ගැෙන කටයුතු කරන්නේ. අද අසූ හයිවැනි උපන්දිනය සමරණ කුරුණෑගල උහුමීය ගලබඩගම ඒ ටිකිරි අම්මා මහත්මිය ප්‍රධාන පවුලේ දූ දරු පිරිස්සාපියතුමියයට නිදුක් නිරෝගී සුව පිරුණු සුභ උපන්දිනයක් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දෙදහස්ු බිසි දෙක්ේ අගෝස්තුමාසේ දහාට වන දින අදදින සිය්පන්ඩිනය සමරණ මාලබේ මෙිහිදුමාවත තුන්වන පටුමග කුමාරේ වික්‍රමතුංග මහත්මයට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, ඒවගේ මිය පරලවගිය දෙමව්පියන් ප්‍රධහන සවියලු ඥාතීන්ට පින් අනුමෝධැන් කිරීමත් සංසාරගත සලු ඥාතීන්ට පින් අනමෝදැන් කිරීම වගේම, ජීවත්ව ින පවුල්වලට සහ සම්බන්ධ සිලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ අද දින උපන්ඩිනය සමරණ මාලබේමිහිදුමාවත තුන්වන පටුමගෙහි පදිංචි කුමාරී වික්‍රමතුංග මහත්මිය ඇතුළු පිරිස්ස. මීට වසර හයකට පෙරවියෝ වෝ නිමල් චන්ද්‍රසිරයේ, ආදරණය ස්වාමයා සසිහිපත් කරේතුමාට පින් අනුමෝදන් කිරීම එතුමාගේ භවගාමී දිවිය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම වසර එකොළහකට පෙර අභාව පාප්ත වන්න යදනු ලක්ෂ්මී ප්‍රියංගිකා දියනිය සිහිපත් කර එතුමයට පින් අනුමෝදන් කිරීම ඒවාගේම පවුල් වලට සහ සම්බන්ධමිය පරලවගිය සියලූම ඥාතයෙන් සසිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීමත්. This හයිවෙනි උපන්දිනය සමරණ රිද්මා මදුවන්ති දියණයට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම මෙන්ම නිලෝකාන් අදීශා නිදුවනියටත් සුජීවා ශයාාමලි දියණයටටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම ඔවුන්ගේ දවාදරුවන්ට නිරෝගී සුවල් අධ්‍යාපන කටයුතු රැකි රක්ෂා කටයුතු සියල්ල සපලවේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ධර්මදේශනාාවේදායකත්වේගෙන කටයුතු කරනවා වයන් ගොඩ තල්ගස් මොටේ, ංක එකසිය පහලවනිවසේ පදිංචි TG කුසුමාපියසිලි මහත්මිය ඇතුළු පිරිස. හෙට්ටි රිප්ුවල් ඉහිරිියයාගම ගැමුණමාවත පදිංචිව සිට මීට වසර දහ අටකට පෙර අභහව ප්‍රා්ත වන්නට යෙදනු ආදරණය පියාණන් ඒ ගුණවර්ධන මැතිතුමා සිහිපත් කරේතුමාට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින ආදරණිය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය චරජීවනය ප්‍රාර්ථනා කිරීම එතුට වයි සෞරුදු අසූපහක් එතුමයට නිදුක්නරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් දෙසැම්බර්මාසේ පස්් වෙනදින කොරෝණ වවදුරෙන් මේ යන්නට යෙදු ආර්යෙම් සනත් රාජපක්ෂ මහත්මාට පින් අනු මෝදැන් කිරීම. එතුමාගේ භවගාමී දෙවිය සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා. හෙට්ටිරිප්පුුව ලිහිරයාගම ගැමුණුමාවත පදිංචි, ඒම් අමිතා බේසිංහ, ඒ අජිත් අබේසිංහ ඒ ආීලතාබේසිංහ ඒ අශෝකා අබේසිංහ සහP ප්‍රේමාවතය මහත්මය ප්‍රධහන පිරිස. දව්ලපිටිය බලගල්ලේ විසූ ආදරණය ස්වාමිපුරෂයාාව වූ ආර්භී රත්නායක මහතා භහවා ප්‍රා්වී වසර විසිනමයක් පරීමනිමිත්තෙන් ඒ හතාට පින් අනමෝදැන් කිරීම එතුමාවල් සිහිපත් කිරීම සංසාර්ගත මියගිය සියලූමඥාතයෙන් සිහිපත් කර පින් අනමෝදැන් කිරීම මව්පියන් ප්‍රධහන සහෝදර සහෝදරියන්ට මිය පරලවගිය පෙන් අනුමෝදැන් කිරීමත් සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සෝය සිත ශාන්තිය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව දායකත්වය ගැෙන කටයුතු කරන්නේ කුමුදු ගමගේ මහත්මිය සහදියනියන් දෙදෙන ප්‍රධාන පවුලේ පිරිස්ස මේ අය දායකත්වයට එක්වන්නේ මිනිුවන් ගොඩ මාතම්මන වැල් හේන පාර අංක විසි පහ නිවසේ සිටයි. දෙදහස් විසි දෙකේ අගෝස්තු මාසය දහාට වන අදදින සිය හැත්තෑ හතරවෙනි උපන්දිනය සමරණ බන්ඩාර ගමමාටළු ගම අංක හැත්තෑය හත නිවසේ පදිංචි පත්මමා බේසිය කර මහත්ම දායකත්වවෙයටෙක් වෙනවා. අපි ඔබතුමයට නිදොක් නිිරෝගී සුවපිරුණු සුභ උපන්දිනයක් වඒවා කියලා ප්‍රාර්ථනා කරනවා ආසිර්වාදයක් කරනවා. ඒවාගේම මේ පරලවගිය පුෂ්ප කුමාර කරුණාරත්න ආදරණය ස්වාමිය සිසිලින් ඕනා. ෑනියන් ඒවගේම දිසිමන් අබේෂය කර පියාණන් ප්‍රේමසිරියා බේසය කර සොහොයුරා පුංචිනෝනනා ආච්‍යයම්ම, පොඩි සිංයෝමා මණ්ඩිය විශ්්‍රාමික විදුහල්පතිතුමා. ඒවගේ මොයිස්සාමින් ඇන්දන, විශ්්‍රාමික ගුරතුමිය ප්‍රධාන මේ පරලවගිය සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සජීවත්ව සිටින සිරු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වය ගැෙන කටයුතු කරන්නේ අද දින, ඇත්ත හතරබනය උපන්දනය සමරණ බණ්ඩාර්ගමට ලුගම අංක හැත්තෑ හතනෙවසේ පදිංචි පත්මා අබෙස්සේ කර මහත්මය. මිළඟට මයිත්තාම ගෞරවෙන්න්න ආරාධනා කරනවා ගෞරවනය ස්වාමින් වහන්සේට පුුණ්‍ය අනුමෝදනාව සඳහා. වාසනාවන්ත පින්හතුනි අද ගුවන්ගදිල ශාංස්ථාවයේ ධර්ම දේශනාව සඳහා දායකත්ව ලබාදමු සත්පුරුස පින්වත් උබැහැඳෙනට පින්සිදුවේවා. කායික මානසිකසාහනයෙන් සූපත් භාවේ ලැබේවා යුරාරෝග්‍යා ශපසපත් වඩාවර්ධනය වේවා. උතුමූ ධර්මාවබෝධය පිණිශම මේ පින් හේතුවේවා කිය අපි පාර්ථනා කරන ඔබ නමින්. මිය පර්ලෝගේ සිලු ඥාති මිතරාදීන්ට අත්මී පින් ලබේවා දෙවියන්ටත්මී පින් ලැබේවා අමාමහානිවනින් සැනසීම ලැබේවා කිය ලපි පාර්ථනා කරමු අද මේ පින් කමේ දායකත්වය ගත්ත පින්වත් හැම දෙනාටම. තුනුරුවන්ගේ ආසීරුවා දෙල බේවාසලු බලාපොරොත්තු යහපස් සිතු විල්ලි සපල වේවා කියල අපි පාර්ථනා කරනවා දෙවියන්ට පින්දෙන්. ආකා සට්ටහාච බුම්මට්ටහා දේවානාගාමෛද්දිකා, ප්ඥන්තන් අනුමෝදිත්වාචිරං රක්හංතු ලෝක සාසනං ආකා සට්ටහාචබුම්මට්ටා දේවානාගා මෛද්දිකා. න්තං අනුමෝදිිතුවා චිරංරක්කං තුළෝක සාසනං ආකාසටහාජබුම්මට්ටාදිවානාගාමෛද්දිකා පුඥන්තං අනුමෝදිිතුවා චිරංරක්කං තුළෝක සාසනං. දශය පැවැත්වූ ගෞරවනය දේශකයණන් වහන්සේ, කෝමාගම පුරාණ විහාරාධිපති, අධ්‍යාපන අමාත්‍යංශය පිරිවෙන් නියෝජ්්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍යපාද, මාදෝවිට වජර බුද්ධි ස්වාමීන් වහන්සේ. අපේවුන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාධකාරයක්දී ප්‍රාර්ථනා කරමු, සාදුූ! සාධූ සාධූ! මේවැනි ධර්මදේශනයක දායකත්ව ලාබා ගැනීමට ඔබත් කැමතිනම් ඔබට පිළිවන් අපිට කතා කරන්න අපේ දොරකතනාකය බිඳුවයි එකයි එකයි දෙකයි හැටනාවයයි හැත්ත එකයි හතලිහ. මෙම ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සස්ථාවේ ස්වදශය සේවේ. YouTubeුට් නාලිකා ෝස් සේත් ඔබට සවන්දේනට පිළිවන්. මෙතෙක් වවෙලා ධර්මස්ත්‍රවනය කළ ඔබට සම්මා. සම්බුද सරණයි,